Hello friends, only thing at the Southern Pelicana, my YouTube channel, Timang Adagana top 5 Assassin's Creed games. I think I'll be a Palan Assassin's Creed Brotherhood, Menamatama system requirements pin on Assassin's Creed series of Batanga did the Sate, Megamika did the high Megatamatumini game maker. I think Megamika up in the name of top 5 K pass in it. Game එක පරණුණත් ගොඩක් කට්ටියගේ ආදරයට පාත්‍ර වෙච්ච ගේම් එකක්. ගොඩක්ම මේ ගේම් එකේ සුපිරි උනේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක, හිතට දැනෙන මියුසික් තිබ්බ ගේම් එකක්. ඒ වගේම ෆයිට් ස්ටයිල් එක, ඒ වගේම අපිට තවත් ඇසසින්ලා පාලනය කරන්න පුළුවන්, අපිට එයාලව හදා ගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ඩීටේල්ස් තිබ්බා. ඒ වගේම සුපිරිම ග්‍රැෆික් තිබුණා. ඔයාලට මේ වීඩියෝ එකේ දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙන හින්දා තමයි මම මේ තැන අපේ පරණ ගේම් එකක් වුණත් ලෙජෙන්ඩරි ගේම් එකක් වෙන මේ ගේම් එකට දුන්නේ. ඉතින් අපි හතරෙනි තැන දෙන්නේ Assassin's Creed Unity ගේම් එකව 2015 කීවෙනි ගේම් එකද කියලා නම් එච්චරම දන්නේ නැහැ. ඉතින් මේ ගේම් එකේ සිස්ටම් රිකමන්ඩ්ස් මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් මේ ගේම් එක ලොකු පැරලියක් කරා ග්‍රැෆික් වලින්. සුපිරිම ග්‍රැෆික් වලින් ආපු ගේම් එකක් තමයි මේක. ඒ කියන්නේ අලුත්ම ග්‍රැෆික් වලින් ආපු පළවෙනි ගේම් එක. මේකේ ස්ටෝරිය මේ කියන්නේ ටයිම් ලයින් එකත් එක්ක ළඟ කාලේ යන්නේ. ඉතින් මේකත් සුපිරිම ටෙල් තිබුණා. අපිට ගන්න පුළුවන් ස්පීඩ් ෆයිටින් තිබුණා. ඒ වගේම මේකෙත් මියුසික් හොඳයි. අලුත් අලුත් වෙපන්, ඒ වගේම අපිට පාකෝර එහෙමත් සුපිරිම දීලා තිබුණා. මිෂන්ස්, සිනමැටික්, ඒ වගේ සුපිරි දේවල් වලින් මේ ගේම් එකක් පිළිලා තිබුණා. ඉතින් ගොඩක් ගේම් ප්ලේ කරන කට්ටියගේ මේ ගේම් එකත් ආසම ගේම් එක වෙලා තිබුණා. ඉතින් ඒ හින්දා මම මේකට අපි වීඩියෝ එකේ හතරවෙනි තැන දෙන්න හිතුවා. ඉතින් ඒ හින්දා මේ ගේම් එකත් අනිවාර්යයෙන්ම ප්ලේ කරලා බලන්න කියලා ඉල්ලනවා. ඉතින් අපේ ඊළඟ ගේම් එක තමයි Assassin's Creed Origins. ඉතින් Assassin's Creed RPG ගේම් සෙට් එකේ පළවෙනි ගේම් එක. මේ ගේම් එක ආවේ 2017. ඉතින් මේ ගේම් එකේ පට්ටම ග්‍රැෆික් ක්වලිටියක් තියෙනවා. ඒ වගේම සිස්ටම් රිකයර්මන්ට්ස් මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් පට්ටම ග්‍රැෆික් ක්වලිටියක් තියෙන ගේම් එකක්. ඔයාලට මේ වීඩියෝ එකේ පේනවා ඇති. ඉතින් මේ ඔයාලට පේනවා ඇති මේක මූවී එකක් වගේ. හැබැයි මේක මූවී එකක් නෙමෙයි. මේ ගේම් ප්ලේ කරන වීඩියෝ එකක් තමයි තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන් මේ ගේම් එකත් ප්ලේ කරලා බලන්න. සාමාන්‍ය සිස්ටම් එකක් ඉලවත් ගොඩක් ලොකු සිස්ටම් එකක් ඉල්ලන්නේ. මේ ගේම් එක කියන්නේ ඊජිප්තු කාලේ. අපිට පිරමීඩ වල මිෂන්ස් එහෙමත් තියෙනවා. එතකොට අපිට කීව පැටරව හම්බෙනවා, සීසර්ව හම්බෙනවා, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේකත් ප්ලේ කරලා බලන්න. සුපිරිම ගේම් එකක්. ග්‍රැෆික් ක්වලිටි එකම පට්ට. අනිවාර්යයෙන් ප්ලේ කරන්න ඕනේ. ඒ හින්දා තමයි මම මේ ගේම් එකට තුන්වෙනි තැන දෙන්න හිතුවේ. ඉතින් අපි වැඩි වෙලා ගන්න තුව දෙවෙනි ගේම් එකටත් ගිහිල්ලාම බලමු. ඉතින් අපි ඊළඟ ගේම් එක හැමෝම පළවෙනි තැන දුන්න. හැබැයි මම දෙවෙනි තැන දුන්න Assassin's Creed Revelations. ඉතින් අපේ Master Assassin Ezio ගේ අන්තිම ගේම් එක සිස්ටම් රිකමන්ඩ්ස් මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් ගොඩක්ම හිතට දැනිච්ච ගේම් එක මේක තමයි. ඉතින් ග්‍රැෆික් ක්වලිටියක් සුපිරිම තියෙනවා. ඒ වගේම මේකෙත් Brotherhood එකේ වගේම ගොඩක් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් තමයි ප්‍රසිද්ධ උනේ. ඉතින් ඇත්තරම ගේම් එකේ එන්ඩින් එකේදී ඕනම කෙනෙකුට ඇඬෙනවා. ඉතින් අපේ Ezio Master Assassin'ගේ අන්තිම ගේම් එක මේක. ඉතින් ගොඩක්ම පෙරලියක් කරපු Assassin's Creed ගේම් එක. මේක හතරවෙනි ගේම් එක ගේම් සීරියස් එකේ Brotherhood එකට පස්සේ ආවේ මේක. මේක ආවේ 2011. ඉතින් අනිවාර්යෙන්ම ඔයා PC ගේම් ප්ලේ කරනවා නම් අනිවාර්යෙන්ම ප්ලේ කරන්න ඕනේ Assassin's Creed ගේම් එකක් තමයි මේක. ඉතින් අනිවාර්යෙන්ම ප්ලේ කරලා බලන්න කියලා ඉල්ලනවා. ඒ වගේම Assassin's Creed 2, Assassin's Creed Brotherhood, Assassin's Creed Revelations ඒ තුනේම ඉන්නේ අපේ Ezio. එයාගේ ටයිම් ලයින් එක හරිම ලස්සනට හදලා තියෙනවා. ඉතින් මම අනිවාර්යයෙන්ම ඔයගෙන් ඉල්ලනවා ඒ ගේම් තුන අනිවාර්යයෙන්ම එක දිගට ප්ලේ කරන්න කියලා. ඔයාට සුපිරිම එක්ස්පීරියන්ස් එකක් වෙනවා ඒක. ඉතින් අපි අපේ පළවෙනි තැන දෙන ගේම් එකට යමු. ඉතින් අපේ පළවෙනි තැන දෙන්නේ හැමෝම වගේ ප්ලේ කරලා තියෙන හැම පළවෙනි තැන දෙන Assassin's Creed Black Flag. ඉතින් ගේම් එක ආවේ 2014. සිස්ටම් රිකමන්ඩ්ස් මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් හැමෝම වගේ ප්ලේ කරලා තියෙන මොන ගේම් එක දාගත්තත් හැමෝගෙම PC එක අනිස්ටල් වෙන්න ඇති ගේම් එක තමයි මේක. ඉතින් හැමෝම ආදරය කරපු දෙවතාවකටත් වඩා ප්ලේ කරපු ගේම් එක. ඉතින් වෝටර් ෆිසික්ස් හොඳටම තියෙන ගේම් එක 2020 කියලා මට මතක නැහැ. අන්තිමට රිලීස් වෙච්ච වල්හල් එකකටත් වඩා මේකේ තියෙනවා වෝටර් ෆිසික්ස්. ඉතින් අපිට පයිරේට් අත්දැකීම ගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන් සුපිරි ගේම් එකක්. ඉතින් අනිවාර්යෙන්ම ප්ලේ කරන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ තවත් සුපිරි වීඩියෝස්, ඒ වගේම ගේම් ප්ලේ වීඩියෝස් බලන්න අනිවාර්යෙන්ම මගේ YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මේ වගේ තවත් සුපිරි ඉන්ට්‍රස්ටිං වීඩියෝකින් හම්බෙමු.